තිවිස්න්නේ ෂන් ටල් බබඩියත් සම න් වෙබබඩ ව කියන්නේ එක ශ්‍රීණේසි දහතුනු ශ්‍රීනයක් සල්විෂන් වට දාල පාඩම් වගේම වීඩියෝ පාට ප්‍රශ්න පත්තර සහිත වෙබ්බඩවිය අධ්‍යාපනය ලබන පාස සුසුකියන්ට ඉතාමත් වැදගත් විදලෙස තමන්ගේ අධ්‍යාපනක කටයුතු ටෘුපලක් ලබාගන්න මේ වෙබබඩිය තුළින් හැකියාව ලැබෙනවා මම කතා කරන්න සිංහල භාෂාවහා සාහිත්‍ය පාඩම තියෙන වැදගත් කොටසක් පිළිබඳව නාට්‍ය රචනය සහ රසවදීම පිළිබඳව නාටේ කියනදේ අප නිරන්තරෙන් දකිනවා නාටේ කියන්නේ අපිට බලල සහ අහල රසවිඳන්න පුළුවන් දෙයක් එනිසා නාට්‍යේ ේනදේ අපි හඳුන් වනවා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සාමාන්‍යයෙන් අපි දක්ින මාධ්‍ය අතර ශ්‍රවය මාධ්‍ය තියෙනවා දෘෂ්‍ය මාධ්‍ය තියෙනවගේම ස්්‍රව්ව්‍ය ෘෂ්ෂි කියල මාධ්‍ය කොටසක් තියෙනවා ්‍ර කියනි ශ්‍රවණය කරන දේවල් ගුවන් විදුලියෙන් ඒවගේම අපි ඒ අහන දේවල් තමයි ශ්‍රව්‍ය මාධිකයන්. දෘශ්ෂිකයන බලන දේවල්. ශ්‍රාව්‍ය දෘශ්‍ය කියන්නේ අහල සහ බලන දේවල් ඇසීම සහ බැලියීම කෙන දෙක්කම අන්තර්ගත දෙයක් ති නාට්‍යක් කියද්දි අපි නාටියක් වේදිකාවක් මත රගනය කරනවට අපිට දකින්න පුළුවන් ඒ හඬ හෙනවා සජීවී කලාවක් ඉදිරි නාට්‍යි හඳන් වනවා ඒ අනුව නාට්‍ය කියනදේ ප්‍රේක්ෂකයා තුළ සතරාභිනය මාර්ගයෙන් යම්කිසි කතා පෝතක් දැනවීම තමයි නාටිය කියල කියන්නේ කියලා අපි හඳුන් වනවා ඒ අනුව නාටියක් කියන තුළ දේ තුළ අංග කියපයක් තියෙන්ෙනඕන වැදගත් ලක්ෂණ ිකක් පළවෙනි කොටස තමයි නාටියය පෙළ අප මේකට කියනවා නාට්‍ය පිට පත කියලා නාට්‍යයක් අපි රඟ දක්වාන්නනම් நாට්‍යිය පලමුවපි පිටපතක ලියා තබියයුතුයි நாட்டி කොහොමද දෙබස්සන්නේ நாටියක කතා தேේமாමකක්ද நாட்டிිය कोොයි වගේද කියද நாட்டி පෙළ තුළ සඳහන් වෙනும். ඒ நாට්‍ය රචකෑවිසි நாටිය පෙළ රචනා කරන්න நாටட்டிිය කියන තුළතියෙන ජීවමය කොටස තමයි අප நாට්‍ය පෙළ කියලා හඳුන්වන්නේ. இல்லළඟ කොසතමයි நாட்டி්‍ය ஓச்சிත අවස් நாட்டிියක් තුළ අනිවාரම මේ நாට්‍ය ஊச்சிිත අවස්ථ තිබියුත්තුයි. நாට්‍ය ෝචිත අවස්ථගෙන අදහස තමයි நாட்டி්‍ය ஊச்சிත. නාටියකට ගැලපෙන අවස්සාතියෙන්න්න ඕන. හැම අවස්ථාව නාට්‍ය ෝචිත වෙන්න නහැ නාට්‍යියෝචිත අවස්ථ දකින්න පුළුවන් වෙන්නේ අපට ගැට්ටුම සහිත අවස්ථාවද. ඇතැම අවස්ථායනවා අපිට නාටියක් තුළ මේවෙලා කුමකින් කුමක් වෙයිද කියලා හිතාගන්න බැරි අවස්ථා. උදාහරණයක් විදියට අප කියනවා ඉදිරිවිර සරචන්ද්‍රම හතා හඳදුන්වනවා නාටයක ගැට්ුම කියල කියන්නේ යම්කිසි කන්දාකුඩතියෙන ගලක්. පැත්තට පෙරලේද කියනික හිතාගන්න බැරි වගේ අවිනිශෂි අවස්ථාවක් තමයි නාට්‍යයෝචි තවස්ථාවක් කෙමනත්තන් ගැටුමක් කිය කියන්නේ ඒ නාට්‍ය ෝචි තවස්ථාව තුළින් තමයි නාට්‍ය බලන ප්‍රේක්ෂකයාට එක ප්‍රසවින්ධනය කුතුහලය යනාධීකාරණ ඇතිවෙන්නේ. ඒවගේම නාටියක අංග තුළ තවත් වැදගත්මදේ තමයි නළු නිලියන් සහ සතරා බිනය මේ දෙක්කම එක කොට්ටාශයක් විදුට අපිට ගන්න පුළුවන් நலுනිලියන් කිය කියන්නේ நாட்டிී තිෙන ජීவமே කොටස நாட்டி පෙළතුළ நாට්‍ය ලිகிතව දැක්කුවට ඒ நாටේ පිනිසුන් අතට ගෙනயானனா நா්‍ය பிரගදක්වන நலනිලියන් අවශ්‍ය එතනදී நலுනිලියன் තමங்க තම ඇවිල්ල நலுනිලියන් විදිට நாට්‍ය දක්වීම පමණක් නෙවේ හිදී භාවිතා කරයුතු වැදගත් කාරணාව තමයි සතරභිනය භාවි්‍යය සතරබිනය කිය කියන්නේ අග හතරකින් යුක්ත ්‍රමේදකට සතර අිනේ කිව්වම අපට යනවා කොටස් හතරකට ආංගික වාචික සා්‍රික සහ ආහාර කියලා බින හතරා ආංගික අභිනය කියල කියනි අංගශලන මාගෙන් අපි කරන රංග දැත්වීමට සහර අවස්ථාති න අපි අංගශලන භාවිතා කරන්න ඕන යුද්ධයක් වගේ අවස්ථාපනන අපි යුද්ධ අවස්ථාව පෙන්න්න ඕන රන්ඩුවක් කලකෝලා හලයක් නංඒ අවස්ථාව අිනේ තුළින් පෙන්වන්න ඕන එක තමයි ආංගිකබිනය කිය ලබි කියන්නේ. ඊළඟ අභිනේතන වාචිකබිනය වච්ෂනවලින්. අනිමාරයම දෙබස් කියන දේ නාට්‍යයක් තුළන්තර්ගතර එන්න ඕන. අනිත් කොඩසතමයි සාත්ිකබිණය. සාතතිකබිනේ කිව්වම අදහස්වෙනි මුහුණේ ඊරියාව. මුහුණින් දුක අවස්ථාව පෙන්වන්න පුළුවන් හැගීම්බර අවස්ථා සතුර ධනවනවස්ථා කුතුහලය. ද විදියටට අපේ නවනු රස තියෙනවේ නමව අනු රස ටික අපිට සාත්‍යකබිනය රහා පෙල්වීමට හැකියාව තියනවා. ඊළඟකිනය තමයි ආහාරබිනය කියන්නේෙ සියලු ද සමන්විත වනත් මදිී ආහාර යබිනේ නැත්නම් අහර අබිනෙන් අදහස් වෙන්නේ ඇඳුම් පැළඳම් වේදිකාලෝක කරණය වේදිකා පසුබිම එවගේ රංගවිඤ්ඥාසය ඊළඟට වාදනවාන්ඩ වාදන කණ්ඩායම් මේ සියල්ලග එකතුවක් නමයි ආහාර ැබිනය කියල කියන්නේ තින් අපි රජ කතාවක් ඉදිරිපත් කරන්නවනං අපි සාමාන්‍ය අපි අඳි ඇදුම් පැළදුම් වැැඳගෙන රජකතාවක නාට්‍යය ඉදිරිපත් කිරීම සුදුසුවෙන්නන්නේෑඒ ප්‍රේක්ෂක ඇතරට යන්න නෑ ඒ නිසා අහා රැබිණය කෙනෙ එකත් ඉතාමත් වැදගත්වනවා නාට්‍යයක තින් මේ සත්තර අභිණය මාර්ගෙන් යම්කිසි කතාපුුවතා ප්‍රේක්ෂකය ඉදිරී දැක්වීම තමයි නාට්‍ය කියලා කියන්නේ නාට්‍ය ගත්තු ප්‍රධාන කොඩස් දෙකින් අපිට දකින්න පුළුව. එකක් තමයි ලෝකධර්මී හ නාට්‍ය ධර්මී කියලා කියන්න ෝකධර්ම නාටිය කියලා කැනීමේ ලෝකයේ ස භාවය පෙන්න නාට්‍ය උදාධර්ණනයක් පිදිරගත්වොත් ස්වාභාවික නාටටිය කැලනි පාරම ඊළඟට නරිබෑන අදී නාට්‍ය අප කියනවා ලෝක ධර්මී නාට්‍ය සාමාන්‍ය අපේ ජනජීවිතයගෙන කතාගන්න නාටිය නමුත් නාට්‍ය ධර්මී කියෙන නාට්‍ය වර්ගය අපි තව නමකින් හඳුන් වනවා ශෛලි ගත නාට්‍ය කියලා ශෛලි ගත කියනගේ අදහස තමයි යම්කිසි ශෛලියක් තියනවා. එ සියල්ල තුළ තියෙනනිකා අරාපි වාදන බාණ්ඩයකට අනුව කාමන්කිරීම කතාබහ කිරීම රංගනය කිරීම නර්තනයම සියල්ල තියෙන්නේ අම්කිසි බ්‍රරිද්මයකට අනුව. යම්කිසි රට ාවකට අනුවවා. එවැනි නාට්‍ය තමයි අපි ගෑනේ මනමේ සිංහ බාහු මනමේ සිංහ බාහු ඉළඟට ප්‍රේමතිී ජයති සෝකෝ. ආදී නාට්‍ය අපි කියනවා නාටධර්මි නාට්‍ය විදියට. ඉතිං. ලෝකධර්මී නාට්‍යසාහ නාට්‍ය ධර්මී නාට්‍ය. නකට වෙන අස්වෙනවා ලෝකධර්මී නාට්‍ය තුළතියෙන්නේ සවභාවිකත්වය වර්තමාන ජීවිතය නාට ධර්මී තුළතියෙන්නේ අතීත කතා පුවතක් තන්ජාතක කතාවක් නැත්තං අතීත සිදුවීමක් වගේ දෙයක් එකතු කරගත්ත නාට්‍ය. ති මෙවැනි නාට්‍ය දකින්න පුළුවන් අප සිංහල භාෂාවය බහෝවිට මේ නාට්‍ය තුළින් ප්‍රේක්ෂකර් රසවවිින්දනල් ලබාදනවා නාට ප්‍රධාන වශයෙන් නා්‍යයක් අවසානයේදී. සුකාාන්ත නාට්‍යයක් දෙක දුකාන්ත නාට්‍යය ද කියලා අපිට හඳුන්වන පුළුවන්. සුන්ත සුකාන්ත කියන නාට්‍ය වර්ගය කිය කියන්නේ සතුට දනවන නාට්‍ය සහර නාට්‍යයක් අපි බලල අවසුවට අපිට හරිම සතුටයි නාට්‍යක අවසානය බොහෝම විනෝධාත්මකව අනිත් අය සතුට පත්ගවනු ඉදිරි අවසන් වන නාට්‍ය තියෙනවා. එවගේම නාට්‍යවල දුකාන්ත නාට්‍යත් තියෙනවා. දුකාන්ත නාට්‍යය කියෙලා කියන්නේ නාට්‍ය අවසන් වෙන දුකකි. ොක්වෙලාලට මේ මනේ සිහ බහ ක කියෙන නාට්‍යද කපිගත්ොත්. අවසන්න වනේ විශාල දුකකේ මනම කුමාරයා මියගයා ඊළඟට සිංහ බහෝනාට්ටේ සිංහයා මියගිය ආදේවිදර අපි දුකින්තම අවසන් වන්නේ. හැබැයි සුක්ඛහන්ද නාට්‍ය කියලා කියන්නේ අපට සත්තුට හිතවන ේවල්. අපිට විහිළුවෙන් හිනාාවෙන් ආදීදේවල් වින් අවසන්න වෙනවා නාරි බෑනනාට්‍ය ඊළඟට අපිගත්තුො පරාසනාට්‍ය, වැ நாட்டு්‍ය வலතිனை சுකාந்த நாட்டு காான. ති ඒ නිසා සිංහල භාෂාව தொළத்தின நாட்ட්‍ය வாර්ගத்தர බොහෝ අවස්ථාවதி நா நிර්மானிய කரணவா நாட்டு්‍ය ரஷனா කரணவா ரස විදිனவா. ති ஏඒ තුළதிී நாட்டி්‍ය பிரசවිதின்னனா நாட்டேක அන් தර්ගත වැදත් කොட்டස් පිළිබඳව හොඳ ැனுமක්ති என்னோன. வாගේ நாட்டிයක් பிரச்சனா කரணனா நாட்டே තුலතින අන්තරගත කොටස් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. සෙනන් තවත් මෙවැනිම සිංහල භාෂාවට අදාර පාඩාමාලාවකින් ඔබ හමුවනතුර ටියෂන් .ොටල්lkේ වෙබවිියඇත් එක් පැන් ටි. I.